හැමෝටම තෙරුවන් සරණයි. මම ගොඩාක් ප්‍රශ්නවල හිටපු කෙනෙක්. මගේ මහත්තයා වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධකමක් පවත්වාගෙන අපිව දාලා ගිහිල්ලා මාස 6ක් ඒ ගෑනු කෙනා එක්ක හිටියා. ඉතින් මේ මාස 6 පුරාවටම මම ගොඩාක් මෑණිවරුන්ට ගොඩාක් ගුරුන් වහන්සේලාට මම මුදල් දැම්මා. එයාලා හැමෝම කරේ මාව රවට්ටපෙක. කවුරුත් මට මගේ මහත්තයාව ගෙනත් දුන්නේ නැහැ. මගේ මුදල් අරගෙන මාව බ්ලොක් කරා. ඉතින් මම කලකිරිලා ඉන්න වෙලාවෙත් තමයි මට දයාවංශ ගුරුතුමාව හම්බ වුණේ. මොකද මගේ අතේ රුපියලක්වත් තිබ්බේ නැහැ. මගේ දරුවන්ට කන්න දෙන්නවත් මගේ අතේ රුපියලක් තිබ්බේ නැහැ. මම ඒ වෙලාවේ දයාවංශ කුරුතුමාට අමතුමක් ලබා ගත්තා. ඇත්තටම කියන්න සතුටුයි. එතුමා මගේ වැඩ කටයුතු බාර අරගෙන එතුමා මට දවස් 3න් මගේ මහත්යාව ගෙනල්ලා දුන්නා. ඉතින් මම මාස 6ක් පුරාවට බොරුකාරයන්ට අහු වුණා. ඒ වගේ ඔයාලත් අහු වෙලා ඉන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නේ තමන් හම්බ කරන සල්ලි බොරුකාරයන්ට වංචාකාරයන්ට දෙන්න එපා. ඔයා දයාවංශ කුරුතුමාට අමතුමක් ලබා ගන්න. එතුමා සල්ලි මූලික කරගන්නේ නැති ඉතාමත් පින්වත් ගුරු උන්නාන්සේ කෙනෙක්. ඉතින් ඔයාලටත් තුලඳ අවශ්‍ය ගුරුතුමාව සම්බන්ධ කරගෙන ඕනම වැඩ කටයුත්තක් කරගන්න. ඉතින් මම මගේ දරුවන් අපි හැමෝමද සතුටින් ඉන්නේ දාවංශ ගුරුතුමා හින්දා. තාත්ත කෙනෙක් වගේ මට දාවංශ ගුරුතුමා පිහිට වුණා. බොහොම පිං ගුරුතුමනි, ඔබතුමාට බුදුබවත් වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ දාවංශ ගුරුතුමාට අමතමක් ලබාගෙන ඕනම ගැටලුවක් ගැන දාවංශ ගුරුතුමාත් එක්ක කතා කරලා විසඳුම් ලබා ගන්න. පෙරුවන් සරණයි හැමෝටම. දසදහස් ගණනින් දරුවන්ට සිත සලසන අඳුන බලා ඕනෑම ගැටලුවක් සඳහා විසඳුම් කඩනමින් ලබා දෙන දයාවංශ ගුරුනාන්සේ සයුරෙන් මෙතරට වගේම සයුරෙන් එතරටත් බලපාන පරිදි දින්‍ය නියම කරවා ප්‍රතිඵල ලබා දෙන මෙතුමා ගොඩක් බලගතුයි. ස්ත්‍රී පුරුෂ වශී කර දීම, අණවින කොඩවින කැපීම, ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම තුළ ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්ත කරගන්න පුළුවන්. සෑම කටයුත්තක්ම වගකීමක් ඇතිව සිදු කරන නිසා කිසිම දෙයකට බය වෙන්න ඕනෙත් නැහැ. අඳුන බලා දුරකථනය වුණත් ඔබගේ ගැටලුවට විසඳුම් ලබා දෙන දයාවංශ ගුරුනාන්සේට දැන් ඇමතුමක් ලබාගෙන ඔබටත් කාලයක් වෙන් කරගන්න. ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට හඳුන්වා දෙන්නේ ඉතාමත් බලගතු වශී කෙමක්. තමන් ආදරය කරන ආදරවන්තයා ආදරවන්තිය සැමියා බිරිඳ තමන් හැර ගිහිල්ලා නම් ඉන්නේ මේ ක්‍රමයේ මගින් ඔහුව හෝ ඇයව නැවත ඔයාගේ වෙතට ගෙන්ව ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඉස්සර වගේ ආදරේ කරුණාව සෙනෙහස වට දක්වන්නේ නැත්නම් මේ නැති වී ගිය ආදරේ කරුණාව සෙනෙහස නැවත ලබා ගන්නත් ඔයාට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ, මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව සරලව මම ඔයාලට පැහැදිලි කරනවා. සම්පූර්ණ වීඩියෝ එක මුලින් අග වෙනකන් නරඹන්න එක තැනක්වත් මග අරගන්නේ නැතුව හරියට කියන දේවල් පිළිපදලා ඔයා මේ දේ කළොත් 100% ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙනවා bell සලකුණක්. මේ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එකේ notification එකක් ඔයාගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. හරිද? අපි බලමු කොහොමද මේ දේ කරන්නේ, මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයාට කැමති දවසක කැමති වෙලාවක කරන්න පුළුවන්. සතිය ඕනම දවසක දවසේ ඕනම වෙලාවක. හැබැයි ඔයා මොන දවසේ මොන වෙලාවෙ මේ දේ කරත් කරන දවස පුරාවටම මස් මාංශ අනුභව කරන්න බෑ. ඒ වගේම උඹලකට කැලක්වත් ඔයා කන්න බෑ. මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න බෑ. දවස පුරාවටම පිරිසිදු වෙලා පේවිලා කරන්න ඕනේ. පිරිසිදු චේතනාවෙන් යහපත් චේතනාවෙන් මේ දේ කරන්න. කාටවත් අයහපතක් අවඩක් වෙන චේතනාවෙන් කරන්න එපා. ඒ වගේම තමයි නිදහස් නිස්කලංක ස්ථානයක් තෝරගන්න. කරන්න කලින් කාටවත් මේ දේ ගැන කියන්න එපා. කරාට පස්සේ තෝවා මේ දේ ගැන කියන්න එපා. නිදහස් නිස්කලංක ස්ථානයක ඔයා මේ දේට සම්පූර්ණ අවධානය යොමු කරලා කරන්න. ඔයාට පුළුවන් නම් කරන තැන ලස්සනට හදාගන්න. මල් කිනිත්තක් තියලා, ඉටිපන්දම් තියලා, කැඩපතක් තියලා මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන් නම් විශ්වයේ සැරිසරන බලගත ශක්තියන ඔයා කරන කාර්යයට ආකර්ෂණය කරගන්න පුළුවන්. එතකොට ඔයා කරන කටයුත්තේ ප්‍රතිඵල ඉතාමත් වේගවත් ලබා ගන්න පුළුවන්. වගේම තමයි ප්‍රතිඵල ධනාත්මක කරගන්න පුළුවන්. ඉතින් ඔයා කරන තැන ලස්සනට හදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔය කියන කරුණු කාරණා ටික පිළිපැදලා කරන්න. එතකොට අනිවාර්යයෙන්ම මේකේ ප්‍රතිඵල ඔයාට 100%ක්ම ලබා ගන්න ළඟා කරගන්න පුළුවන්. ඉතින් මේ දේ කරන්න මොනවද අවශ්‍ය කියලා අපි බලමු. මේ දේ කරන්න අපිට අවශ්‍ය වෙන්නේ සුදු පැහැති කඩදාසියක්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කළු හරි නිල් හරි පෑනක්. ඊළඟට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම රතු පාට පෑනක්. ඉතින් ඔය කියන අමුද්‍රව්‍ය තුන විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමයේ කරන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ රතු පාට පෑන අරගෙන මේ කඩදාසියේ ඉන්ෆිනිටි මාක් එක අඳින්න ඕනේ. අනන්තය දැක්වෙන සලකුණ ඔයා අඳින්න ඕනේ. ඇඳලා ඉවර වෙලා නිල් හරි කළු හරි පෑන අරගෙන මේකේ වම් පැත්තේ රවුමේ ඔයාගේ නම ලියන්න ඕනේ. දකුණු පැත්තේ රවුමේ එයාගේ නම ලියන්න ඕනේ. ඔය දෙන්න අතර ඔය දෙන්න වැඩිපුරම භාවිතා කරන නම් දෙක මොකක්ද? ඒ නම් දෙක තමයි මේ ඉන්ෆිනිටි මාක් එකේ රවුන්ඩ් එකේ ලියන්න ඕනේ. එතනදී වම් පැත්තේ ඔයාගේ නමත් දකුණු පැත්තේ යාගේ නමත් ලියන්න වග බලා ගන්න. ඒ විදිහට නම් දෙක ලියාගෙන ඉවරුණාට පස්සේ ඔයා මේකට බල කරගන්න ඕනේ. අති බලගතු මන්ත්‍රයක් අපි ලබා දෙනවා. මේ මන්ත්‍රය වාර 7ක් වාර 14ක් වාර 21ක් ජප කරන්න පුළුවන්. 21කට වැඩි ජප කරන්න යන්න එපා. එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. 7 14 21 කියන වාර තුනෙන් එක වාර ප්‍රමාණයක් තමයි ජප කරන්න ඕනේ. ජප කරනකොටත් වචන වරදින්න පුළුවන්, උච්චාරණය වරදින්න පුළුවන්. එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. හරියට මේක සිද්ධි වෙන්නේ නැති වුනහම. ඉතින් ඒක නිසා අපි ඔයාලට මේ මන්ත්‍රය වීඩියෝ එකේ අවසානයේදී નિયમિત නිශ්චිත වාර ප්‍රමාණයක් වාදනය වෙන්න සලස්වනවා. ඔයාට පුළුවන් මේ සම්පූර්ණ මන්ත්‍රය ඉවර වෙනකම්ම ඒ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම එක දිගටම මේක ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකන්. එහෙම ශ්‍රවණය කරාම හරි ඔයාට මේක බල කරගන්න පුළුවන්. එහෙම ශ්‍රවණය කළා හරි ජප කළා හරි ඔයා මේ දේ බල කරගත්තට පස්සේ මේ කඩදාසිය ඔයාගේ පැත්තට තුන් වතාවක් නවන්න ඕනේ. තමාගේ පැත්තට තුන් වතාවක් නවන්න ඕනේ. මේක කරන වෙලාවේදී යාගේ රූපේ හිතේ තියාගන්න, යාවට වශී වෙන්න කියන ප්‍රාර්ථනාව හිතේ තියාගන්න. එහෙම තුන් වතාවක් නවලා කාටවත් පේන්නේ නැති වෙන්න ඔයා මේක ගිහිල්ලා ජලය තියෙන ස්ථානයකට, පිරිසිදු ජලය වෙන්න ඕනේ. ගඟක්, කැලක්, දොලක්, මුහුදක්, ළිඳක්, පොකුණක් වෙන්න පුළුවන්. ඕනම ජලය තියෙන ස්ථානයකට ඔයා මේක දාන්න ඕනේ. ඉතින් මේ දේ කළා බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. ඔයාට මේක කරපු මොහොතේ නම් මෙයාගේ යම් යම් වෙනස්කම් දැක ගන්න ලැබේ. යාවට ඉස්සරට වඩා ලිංගතු වෙනවා කියලා දැනෙන්න පටන් ගනි. මේ සම්බන්ධව අපැහැදිලි දෙයක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වෙලාවේදී මේ වීඩියෝ එක නරඹන ඔයා යම් කිසි ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා මොන ප්‍රශ්නයක ගැටලුවක මේ වෙලාවේ හිටියත් ඔයාගේ ප්‍රශ්න වලට ගැටලුව වලට ඉක්මනින්ම විසඳුම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දෙවි පීඨය කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ නමත් එක්ක කමෙන්ට් එක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට අපිට පුළුවන් ඔයාගේ නමට ආශිර්වාද කරන්න. එහෙම නමත් එක්ක කමෙන්ට් එක දාන්න බැරි නම් කිසි ගැටලුවක් නැහැ. දෙවි පීඨයි කියලා හරි කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම අපි ඔයාට ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න ඕනේ. මෙවැනි গুপ্ত ක්‍රමයකට එහා ගිය ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් මේ තිරේ දිසුණංකයට ඇමතුමක් ලබා ගන්න. ශ්‍රී ලංකාව තුළ හිටියත් විදේශගත වෙලා හිටියත් ඕනම ගුරුකම් කටයුත්තක් ඉතාමත් සාධාරණව සාර්ථකව සිදු කර ගැනීමේ හැකියාව මේ අංකය හරහා ඔයාලට ලැබෙනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් නැවත මතක් කරන අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝ එකක් අරන් ආයෙත් ඔයාලා හමුවට එනනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඕම් නමෝ නාමාක්ෂී නාම වශීකරන් Ehi swaha Om namo namakshi Nam vashikaran 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 E 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 Swaha හැමෝටම තෙරුවන් සරණයි මම ගොඩාක් ප්‍රශ්නවල හිටපු කෙනෙක් මගේ මහත්තයා වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධකමක් පවත්වාගෙන අපිව දාලා ගිහිල්ලා මාස 6ක් ඒ ගෑනු කෙනා එක්ක හිටියා. ඉතින් මේ මාස 6 පුරාවටම මම ගොඩාක් මෑණිවරුන්ට ගොඩාක් ගුරුන්වහන්සේලාට මම මුදල් දැම්මා. එයාලා හැමෝම කරේ මාව රවට්ටපෙක. කවුරුත් මට මගේ මහත්තයාව ගෙනත් දුන්නේ නැහැ. මගේ මුදල් අරගෙන මාව බ්ලොක් කරා. ඉතින් මම කලකිරිලා ඉන්න වෙලාවෙත් තමයි මට දයාවංශ ගුරුතුමාව හම්බ වුණේ. මොකද මගේ අතේ රුපියලක්වත් තිබ්බේ නැහැ. මගේ දරුවන්ට කන්න දෙන්නවත් මගේ අතේ රුපියලක් තිබ්බේ නැහැ. මම ඒ වෙලාවේ දයාවංශ ගුරුතුමාට අමතුමක් ලබා ගත්තා. ඇත්තටම කියන්න සතුටුයි. එතුමා මගේ වැඩ කටයුතු බාර අරගෙන එතුමා මට දවස් 3න් මගේ මහත්තයාව ගෙනල්ලා දුන්නා. ඉතින් මම මාස 6ක් පුරාවට බොරු කාර්යයන්ට අහු වුණා. ඒ වගේ ඔයාලත් අහු වෙලා ඉන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නේ තමන් හම්බ කරන සල්ලි බොරු කාර්යයන්ට වංචා කාර්යයන්ට දෙන්න එපා. ඔයා දයාවංශ ගුරුතුමාට අමතුමක් ලබා ගන්න. එතුමා සල්ලි මූලික කරගන්නේ නැති ඉතාමත් පින්වත් ගුරුන්වහන්සේ කෙනෙක්. ඉතින් ඔයාලටත් පුළුවන් දයාවංශ ගුරුතුමාව සම්බන්ධ කරගෙන ඕනම වැඩ කටයුත්තක් කරගන්න. ඉතින් මම මගේ දරුවන් අපි හැමෝම අද සතුටින් ඉන්නේ දයාවංශ ගුරුතුමා හින්දා. තාත්ත කෙනෙක් වගේ මට දයාවංශ ගුරුතුමා පිහිට වුණා. බොහොම පිං ගුරුතුමනි. ඔබතුමාට බුදුබවත් වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ දයාවංශ ගුරුතුමාට අමතුමක් ලබාගෙන ඕනම ගැටලුවක් ගැන දයාවංශ ගුරුතුමාත් එක්ක කතා කරලා විසඳුම් ලබා ගන්න. පෙරුවන් සරණයි හැමෝටම. දසදහස් ගණනින් දරුවන්ට සිත සලසන අඳුන බලා ඕනෑම ගැටලුවක් සඳහා විසඳුම් කඩනමින් ලබා දෙන දයාවංශ ගුරුන්වහන්සේ. සයුරෙන් මෙතරට වගේම සයුරෙන් එතරටත් බලපාන පරිදි දින්‍ය නියම කරවා ප්‍රතිඵල ලබා දෙන මෙතුමා ගොඩක් බලගතුයි. ස්ත්‍රී පුරුෂ වශී කර දීම, අණවින කොඩවින කැපීම, ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම තුළ ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කරගන්න පුළුවන්. සෑම කටයුත්තක්ම වගකීමක් ඇතිව සිදු කරන නිසා කිසිම දෙයකට බය වෙන්න ඕනෙත් නැහැ. අඳුන බලා දුරකථනය වුණත් ඔබගේ ගැටලුවට විසඳුම් ලබා දෙන දයාවංශ ගුරුන්වහන්සේට දැන්ම ඇමතුමක් ලබාගෙන ඔබටත් කාලයක් වෙන් කරගන්න.